දෙහිවල මුහුදු තීරයේ පවත්වාගෙන යන අනවසර ඉදිකිරීමක් ලෙස සැලකෙන හෝටලයක් අද පෙරවරුවේ පොලිසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්ව එම ස්ථානෙන් ඉවත් කිරීම ආරම්භ කළා. එම හෝටලයේ ඩුබාහි සංගම සිටින මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වෙනත් අයෙකුගේ නමින් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. යුක්තිය මෙහිුමට අදාළව සිදු කරනු මෙම කටයුත්තට ආරක්ෂාව ලබා දීම සඳහා දෙහිවල ගල්කිස්ස කොට්ටාසයට අයත් පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් සහ කැරළි මර්ධන අංශද එහි කැඳවා තිබුණා. කෙසේ වෙතත් හෝටලේ ඉවත් කරන අවස්ථාවේ එම හෝටලයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ තවත් දෙදෙනෙකු ඊට බාධා වන අන්දමින් හැසිරුණා. එහෙම කරන්න බෑ. කීකුලි උපා පෙන්නන්න. අනවසර ඉදිකිරීමට වෝටර් බෝඩ් එකෙන් ඇප්‍රූවල් දෙනවද? 3 phase line එක දෙනවද? අපි අවුරුදු දෙකක් මේක අදට කරලා සංකයක මේක අයි බලාගෙන හිටියේ. මේක කාගෙන හොමනාටද මේක කන්නේ දැන්? අද උදේ කාටවත් කියන්නේ නැතුව ඇවිල්ලා. මේක කඩාගෙන යනවා බලෙන්. මේක නම් උසාවි නියෝගයක් තියනවද මේක කඩන්න මේක පොලිසියෙන් චෝදනා කරනවා නම් පොලිසිය ඇසුරේ චෝදනා අන්තරු ඕන් පොලිසිය විසින් අතරන් ගොඩ ගන්න ලැබුවා. ජීප් එක ඇල්ල දාගන්නකෝ. අමිල මෙලෙස අතරංගුවටගත් අදාළ හෝටලයේ අධ්‍යක්ෂවරයා මීට කලකට ඉහතදී විභාග ප්‍රශ්න පත්‍ර වංචා චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සම්පත් අත්තරගේ නම් ප්‍රසිද්ධ උපකාරක පන්තිගුරුවරයයි. කෙසේ වෙතත් ගොඩනැගිල්ල ඉවත් කිරීම සඳහා යොදවා තිබූ බැකෝ යන්ත්‍ර එම කාර්ය සම්පූර්ණයෙන් අවසන් කිරීමට පෙර එම ස්ථානයෙන් රැගෙන යන අයුරු දක්නට ලැබුණා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.